विश्वे आशीर्वादे सुबाधामे प्रबलतम बलयानी शक्ति आशीर्वादे वगदारु हमदिनाटम लभेवा किला मम प्रार्थना करनवा। तमन्त गुडाक हितत दैनिन तमन्गे असंपूर्णतावयक् एव नैत्तन तमन्गे मोनाहारी अडुपाडुवा एव नैत्तन तमन्गे अतिन सिद्ध वेच्च वरदक् पिलिबदव तवत् अय नितर नितर तमन्गे प्रश्न किरीम पिलिबदव गुडाक् दरु प्रबलव आततेट पत्वेवा। इतकोट मेवागे आततिमय स्वरूपयकिन तमान निदहस वेन्ने कोहोमद देन केनेक तमान तमनुत् एकेन दुकट पत्वेला इन्न अवस्थावेदि तव केनेक एकेन तव 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 प्रश्न करनवा। इतकोट तमान्गे हित पैरेनो वेडि तमान्ट दुक हितनो वेडि मेवागे वेलावकदि मेवागे प्रश्नेकट अपि कोहोमद पिलितुरु होयागन्ने अपि अद ए गेन कथा करमु। तेंपुते अपे हितुमु अपे शरीरे तरबारु काम पिलिबादव अपिट गोडाक दैनिनवा तमांगे शरीरे नियमित हैडेय दहै एक निसा दैं मगे एक तरबारु वेला किला तमांटम तेरिला तमांगे एकट मुखाकरी विसदुमा कोयागेन एक प्रैक्टिस कर कर इन्न अवस्थाव अपे तुम एक्सरसाइज करनवा एहेम नैत्तम डाइट प्लान एकट गिहिला तियेनवा तमांगे तरबारु काम अडु करगन्न तमां मोनोहारी विसदुमक ඔයාගෙන ඒකේ නිරත වෙන අතරෙදී සමහරට ඒකෙන් ප්‍රතිඵලක් තමයි තියෙනවා. ඊ අතරෙදී තමන්ට ආගන්තුකව වුණ ගැහෙන අය අහනවා. ඔයාගේ ඇඟ ටිකක් ඔයා මහත් වෙලානේ. පොඩක් කරන්නේ නැද්ද? ඩයට් ප්ලෑන් එකක් කරන්නේ නැද්ද? ඔයා හරියට මහත් වෙලානේ. මේ වගේ තමන්ගේ හිත ටිකක් ඒකෙන් රිදෙනවා. ඩක් අය නිතර 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 ප්‍රශ්න කරනවා. දැන් මට මුද ගැහිලා තියෙනවා සෞභාග්‍ය රාත්‍රතු වැඩමුළු විදි දරුවෝ අර ඒ විදිහට අනිත් අය තමන්ගේ ප්‍රශ්න කරන නිසාම එළියට යන්නේ නැහැ. හැංගිලා මුළු කැඳිලා ඉන්න බලනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව? මේකට ඇත්තටම හේතුවක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි තමන්ගේ ජීවිතයේ මොනවා හරි අසම්පූර්ණතාවයක් පිළිබඳව, අඩුපාඩුවක් පිළිබඳව තමන්ගෙන් සිද්ධ වෙච්ච වරදක් පිළිබඳව. තමන්ම ස්වයං විවේචනයට පත් වෙලා ඉන්නවා නම් තමන්ම ඒ පිළිබඳව ආත්ම අනුකම්පාව උපදවගෙන ඉන්නවා නම් තමන්ට ඒ පිළිබඳව දැනෙන ආතතිමේ ස්වરૂපය වැඩි නම් අනිවාර්යෙන්ම નિરાයාසයෙන්ම තවත් අය තමන්ගේ මේ පිළිබඳව ප්‍රශ්න කරන එක නවත්තන්න බෑ. ඒක විශ්ව න්‍යායයි. ඇයි ඒකට හේතුව මොකද්ද? පුතේ අපි අතීත සිද්ධ වෙච්ච වරදක් වෙන්නට පුළුවන්, අපේ අඩුපාඩුවක් පිළිබඳව අපිට ටිකක් තදින් දැනෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ අසම්පූර්ණතාවයක් පිළිබඳව අපි තදින් අල්ලගෙන දුකටපත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී අපි નિરાයාසයෙන්ම ඍණාත්මකව බල ගැන්වීමට පටන් ගන්නවා. ඍණාත්මක බලයක් තමන්ට ලැබෙනවා. ඒ කියන්නේ විශ්වය අපි නිකුත් කරන කිරණ කදම්බේ ඍණාත්මක භාවය වැඩි වෙනවා. එතකොට අපි විශ්වයට අපිව හඳුන්වන්නේ අපේ මූලවරින්ද අපේ ස්වરૂපයෙන්ද? නෑ. අපි විශ්වයට අපි ගැන සියලුම සංඥා යැවීම සිද්ධ කරන්නේ අපි ආධ්‍යාත්මිකව මේ විශ්වයට නිකුත් කරන කිරණ කදම්බේ. අපිව විශ්වය අඳුනගන්න මේ සබදාමේ ශක්තිය අපේ ජීවිතයේ සිදුවෙන සියලුම දේ පාලනය කරන්නේ අපි ආධ්‍යාත්මිකව විශ්වයට නිකුත් කරන කිරණ කදම්බය තුලින්මයි. එතකොට අපි මේ විශ්වයට දැනෙන්නේ ඍණ ශක්තියකින් කම්පණය වෙන වස්තුවක් විදියට. අපි ඍණාත්මක වෙලා තියෙන්නේ ඇයි? අපි ඍණාත්මක වෙලා තියෙන්නේ අර අපි ගාව තියෙන අඩුපාඩුව, එහෙම නැත්නම් අපි ගාව තියෙන වරදකාරී හැඟීම, එහෙම නැත්නම් අපි ගාව තියෙන අසම්පූර්ණතාවය පිළිබඳව අපි ආත්මානුකම්පාවට, එහෙම නැත්නම් ස්වයං විවේචනයට, එහෙම නැත්නම් අපිට ආතතිමේ ස්වરૂපයකට අපි පත් වෙලා තියෙන නිසා, අපි හරි කලබලකාරී විදියට ඉන්න නිසා. දැන් මේ විදියට අපි අපේ ශක්තිමය පරිසරය ඍණාත්මක කරගන්නකොට අපේ ශක්තිමය පරිසරයේ තුලින් අපිට ලැබෙන භෞතික පරිසරයේදී අපේ හිත රිදවන භාවයේ වැඩි වෙන විදියට සියලු දේ සකස් වීම සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ගොඩාක් ආදරය කරන කෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි අපි ළඟට ආවහම එයාට නිකම්ම අහන්න හිතෙනවා. එයාට හිතෙන්නේ ඔයා එයා ඔයාට ආදරේ. ආදරේ වුණාට එයාට අහන්න හිතෙනවා ඔයා මහත් වෙලානේ. ඇයි මහත් වුනේ?
ඩයට්ලයින් එකට ගිහිල්ලා නැද්ද? එහෙම හන්ද හිතෙන. එහෙම නැත්නම් එයා ඔයාට හොඳක් කරන්න වගේ එයා කියන ඔයා මේ විදිහට කරන්න. ඔයා මේ විදිහට කරන්න. හැබැයි එයා කොච්චර හොඳ දෙයක් කිව්වත් ඔයා ඒකින් කම්පැනියට චකිතයට පත් වෙලා තියෙන නිසා ඔයා තව ටිකක් හිතර ඉඳ ගන්නවා. අනේ එයාත් මගෙන් යන්වාදී මම මහතයි කියලා. ඇයි ඔයා ඒකට ගැන දුකින් ඉන්නේ? ඒකට ඔයාගේ ඍණාත්මක භාවයේ තුල ඔයාව තව තව රිද්දන විදියට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒකට ඔයා හිතනවා අනේ අහන අහන කෙනා දකින දකින කෙනා මගෙන් අහන්නේ මේ අඩුපාඩුව පිළිබඳව හැමෝම මට මේක කී කියා මගේ හිත රිද්දනවාද කියලා ඔයා තව තව දුකටපත් වෙනවා. ඕකේ අන්තිමටම සමහර දරුවෝ ඔය ප්‍රශ්නයක් එක ප්‍රශ්නයක් නිසා හිත හුදුටම වටකින සමහර වෙලාවට ජීවිතේ සමුගන්න අවස්ථා පවා තියෙනවා. එතකොට අපිට ඒ අවට ඉන්න අයට බැනලා වැඩක් තියෙනවද? ඒගොල්ලන්ට අපි දෝෂාරෝපණය කළ වැඩක් තියෙනවද? නෑ. කවුද මේකට ඇත්තටම මේ තමන්ට අනිත් අයගේ මේ විදියට හිත රිද්දන වචන අහන්නට මුල කවුද? තමන්මයි. තමන්ගේ අසම්පූර්ණතාවය වෙන්නට පුළුවන්, තමන්ගේ තියෙන මොනා හරි අඩුපාඩුවක් පිළිබඳව වෙන්නට පුළුවන්. තමන් ප්‍රබලව කම්පනයට පත් වෙනවා නම් තමන් ඒක අල්ලගෙන ගොඩාක් මානසිකව ඇද වැටිලා නම් තියෙන්නේ, ඒ පිළිබඳව තමන්ට ලොකු ආත්ම අනුකම්පාවක් උපදිලා නම් තියෙන්නේ, තමන් ප්‍රබලව ස්වයං විවේචනයට පත් වෙනවා නම් ඒ පිළිබඳව, ඒක නිරායාසයෙන්ම අනිත් අයට ඔබව රිදවන්නට හේතු වෙන දෙයක් බවට පත් වෙනවාමයි. ඒක වළක්වන්න බෑ. ඔබට බොහෝම ආදරය කරන කෙනෙක්ගෙන් පවා ඔබේ හිත ඒ අරබයා රිදවීම සිදු වෙනවාමයි. එතකොට අපි මොකද්ද මේකට කරන්න ඕනේ? ඕනම කෙනෙක්ට දැන් අපි හිතමු කෙනෙක්ගේ ශරීරයේ ටිකක් තරබාරු වෙන්න පුළුවන්. ඒ තරබාරුකම කියන දේ භෞතිකව ඒ තියෙන දේ ඇක්සෙප්ට් කරන්න. හිතට ඒ ගැන කම්පාවකට පත් වෙන්න ඉඩ දෙන්න එපා. තමන්ට මොනවා හරි තමන්ගේ අසම්පූර්ණතාවයක් වෙන්නට පුළුවන්. තමන්ගේ අතින් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිද්ධ වෙච්ච වරදක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ වරද දැන් සිද්ධ වෙලා ඉවරයි. හැමදාම ඉතින්ට ගිහිල්ලා ඒ ගැන පසුතැවෙන්න කල්පනා කරන්න ඉඩ යන්න එපා. ඒක එතනින් ඉවර කරන්න. ඒ වරද සිද්ධ වෙලා ඉවරයි. තමන් තමන්ට තමන්ව සකස් කරගන්න ආයේ කවදාවත් මගේ අතින් ඒක වෙන්නේ නැහැ. ආයේ වගේ වරදක් මම වෙන්නේ නැහැ. ඒකෙන ආයෙයි කල්පනා කරපු පසුතැවෙන්නේ. ස්වයං විවේචනය සිදු කරගන්න එපා පුතේ කවමදාක. ඒක වැදගත්. තමන් තේරුම් ගත්තා ඒ වගේ වරදක් නොකළ යුතුයි, ඒක හිතේ තියාගන්නවා. එතනින් එහාට තමන් ඇතුළාන්තයෙන් ඒ ගැන හිත හිතා කම්පණිය විවි ඍණාත්මකව කම්පණිය විවි කල්පනා කර කර ඉන්න යන්න එපා. ඊළඟට තමන්ට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා ඒක පිළිගන්න. හරි මට ඒ අඩුපාඩුව තියෙනවා මම මොනවා කරන්නේ? මට කරන්න දෙයක් නැහැ. ඒ අඩුපාඩුව පිළිගන්න. ඒක ගැන මුළු ගැන්වෙන්න තවත් කෙනෙක් ඒක ගැන කතා කරයි කියලා බය වෙන්න යන්න එපා. ඒක පිළිගත්තා තමන්ගේ හිත ආයේ ආයේ ඒ ගැන බය වෙලා අනේ එයා මට මෙහෙම කියයිද එහෙම යන්න එපා. ඒක අයින් කරන්න. ඊළඟට දැන් සමහර දරුවෝ ගොඩාක් මම මට සෞභාග්‍ය රාජ්‍යතු වැඩපොළුවේදී යොමු වෙන ප්‍රශ්නයක් තමයි ගොඩාක් දරුවෝ තමන් රැකියා කරන ස්ථානයේ දී තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ විවේචනයට පත් වෙනවා. ඒ විවේචනය පිළිබඳව එයා ගොඩාක් මානසික ආතතිය තුළ තමයි ඉන්නේ. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? මොකද ඒකට හේතුව තමන් බයෙන් ඉන්නවා ඒ කෙනාගෙන් තමන් විවේචනය වෙයි කියලා. තමන්ගේ ආයතන ප්‍රධානියාගෙන් තමන් කරන වැඩේ පිළිබඳව තමන්ට ලොකු විශ්වාසයක් නැහැ. විශ්වාසය හරි අඩු. එයා මොනවා හරි මොකද අර පෙර එයා කරපු එයාගේ හැසිරීම පිළිබඳව තමන් දන්නවනේ. හැම වෙලාවෙම ගොඩාක් අය පෙර කවුරු හරි කෙනෙක් හැසිරුණු විදිය පිළිබඳව හිතේ තියාගෙන ඒ ප්‍රතිරූපය එයාට දීලා තමයි තමන්ගේ ඉස්සරහ ජීවිතයත් ඒකට අනුව තමයි ප්ලෑන් කරන්නේ. එතකොට තමන්ට පුංචි හරි බැනුමක් හරි එහෙම නැත්නම් උරුස්සන ස්වරූපයක් හරි තමන්ගේ ආයතන ප්‍රධානියාගෙන් ලැබුණා නම් ඔන්න ඉස්සරහටත් හිතන්නේ දැන් මම මේක කර මේකෙන් නම් හොඳක් ගන්න වෙන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන විශ්වාසය නැති වෙනවා. එයා විශ්වාස කරන්නේ තමන්ට තමන් හොඳටම ඒ ගැන හොඳ නිපුණතාවයක් තියෙන කෙනෙක් වුණත්. එයාට එයාගෙන විශ්වාසය නැහැ.
එයා වැඩේ කරන්නේ අවිශ්වාසයෙන්. මෙයා මොනවා හරි කියයිද දන්නේ නැහැ. මේකෙත් වරදක් වෙයිද දන්නේ නැහැ. එතකොට එimhe ඉතනකොට මර තමන්ගේ වැඩේ හොඳට කරගන්න පුළුවන්ද? කරගන්නවත් බෑ. අන්තිමට ඒක සබ්මිට් කරනකොට මොනවා හරි වරදක් ඉඳ ඒකෙන් තමන්ට නැවත මොනවා හරි විවේචනයක් අහන්න ලැබෙනවා. එතකොට මේකට අපි මොකද කරන්න ඕන? අර කලින් තමන්ට තමන් දැකපු එහෙම නැත්නම් තමන්ට අත්දකින්නට සිද්ධ වෙච්ච ඒ අත්දැකීම තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න. තමන්ගේ ආයතන ප්‍රධානියා මේ විදිය කෙනෙක්ගේ ප්‍රතිරූපේ තමන්ගේ ඉතින් අයින් කරන්න. ඒක වැරද්දක් නෑ. එයාට අලුත් වෙන්න දෙන්න තමන්ගේ ආයතන ප්‍රධානියා හරිම ආදරණීය කෙනෙක් විදිහට දකින්න. සහ තමන් කරන වැඩ පරිම විශ්වාසයෙන් හදවතින්ම හොඳින්ම විශ්වාස කරමින් කරන්න පටන් ගන්න. තමන්ට ලුකු ආත්ම තෘප්තියක් තියෙනවා තමන් කරන වැඩේ, තමන්ට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා තමන් කරන වැඩේ කියන. ඒක තියාගෙන තමන් තමන්ගේ වැඩේ කරගෙන යන්න. ගිහිල්ලා හොඳ විශ්වාසයෙන්, හොඳ ආත්ම විශ්වාසයෙන් ඒක සම්පූර්ණ කරන්න. එතකොට ඒ කෙනාම ඒ කෙනා තමන්ට වරදක් කරයි, එහෙම නැත්නම් විවේචනයක් කරයි කියලා කිසිසේත්ම පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව ඒක තියලා සම්පූර්ණ කරන්න. එතකොට එයාට බෑ. මොකද තමන් ඒක පිළිගන්නවද? අපිට එයාගෙන තරහ හිතෙනවා. එයා මට මෙහෙම කිව්වනි, මෙහෙම කිව්වනි, මෙහෙම කරානේ කී කිය අපිට තරහ ඇති වෙනවා. ඊට පස්සේ ඒ තරහ ඔස්සේ තව 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 විදිවලට අපි ප්‍රතිඥාත්මක වෙනවා. ඊළඟට අපි විවිධාකාර භෞතික තීරණ අරගන්නවා. අන්තිමටම ඒ භෞතික තීරණ සියල්ල නිසා අපේ ශක්තිය ප්‍රබලව පහළ ගිහලා අන්තිමටම අපිට ප්‍රබල විදියට කම්පාකාරී තත්වයන් ඇති වෙන්නට පටන් ගන්නවා ඍණාත්මක. ඉතින් මේක කවදාකවත් තමන්ගේ ජීවිතේට සිදු නොවන විදියට බලකැන්දෙන විදිය තමයි මම දරුවන්ට කිව්වේ. තමන්ගේ අඩුපාඩු, තමන්ගේ මොනවා හරි තියෙන අසම්පූර්ණතා වෙන්න පුළුවන්, තමන්ට අතින් සිද්ධ වෙච්ච වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි ඔබ අතින් සිද්ධ වුණේ අතීතයේදී. මේ ඉන්න මේ අලුත් කෙනාට ඒ වැරදි ආරෝපණය කරගන්න යන්න එපා. සමහර දරුවෝ මීට අවුරුදු 10කට කලින් සමන්ගේ අතින් සිද්ධ වෙච්ච වරදක් ගැන තාමත් කම්පා වෙනවා. අවශ්‍යයිද? වැඩක් තියෙනාද? වැඩක් නැහැ. කිසිසේත්ම වැඩක් නැහැ. ඒ අවුරුදු 10කට කලින් තමන්ගේ අතින් දැන හෝ නොදැන වරදක් සිද්ධ වුණේ තමන් හිටපු ඍණ ශක්තිය නිසා. ඒකට ඒකේ නෙමෙයි දැන් ඉන්නේ ඔබ සම්පූර්ණ බයොලොජිකලි ජීව විද්‍යාත්මකව ඔබ සම්පූර්ණව වෙනස් වෙලා තියෙනවා. ඔබට ඒකට එතෙන්ට යන්නවත් බෑ. ඒ කියන්නේ තව මීට අවුරුදු 10කට කලින් ඒ ඉන්න ඔබ නෙමෙයි දැන් ඉන්නේ. ඒක නිසා හිතන්න යන්න එපා. ඒක අයින් කරන්න. කවුරු හරි දැන් හුණක් මතක් කරනවා කියලා කියන්නේ ඔබ තාමත් එතෙන්ට ගිහිල්ලා ඒ තියෙන භාවය තුල Taman ඍණාත්මක වෙමින් ඉන්නවා කියන එක. අද ඉඳලා අලුත් වෙන්න. මේ අද ඉඳලා. වෙනස් වෙන්න. Taman ගාව තියෙන ඒ ඔක්කොම තමන්ට තමන් ගැන දැනෙන ඍණාත්මක භාවයන් ටික අයින් කරලා හරිම පිරිසිදු හරිම ආදරණීය කෙනෙක් බවට පත් වෙන. එතකොට මොකද වෙන්නේ? ඕන තරම් අත්දැකීම් ඇති දරුවන්ට, විශේෂයෙන් සෞභාග්‍ය රාජ්‍යතුන් වැඩමුළුවේ දරුවන්ට විශේෂයෙන්ම අත්දැකීම් ඇති, මොකද වෙන්නේ? එක්කෝ ස්ථාන මාරුවක් ලැබෙනවා. තමන් වෙනස් වෙච්ච ගමන් තමන්ගේ ආයතන ප්‍රධානියා පිළිබඳව තමන් ගාව තියෙන ප්‍රතිරූපය තමන් ඉවත් කරගෙන තමන් තාම ප්‍රබලව විශ්වාසයෙන් වැඩ කරන්න යනකොට අර තියෙන ඍණාත්මක පරිසරය ඉවත් වෙලා යනවා. ස්ථාන භාරයක් ලැබෙනවා. හොඳ පරිසරයක් තමන්ට ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ට හැමතිස්සෙම අපි හිතමු හැමතිස්සෙම තමන්ගේ හිත මොනවා හරි දෙයකට රිද්ද රිද්ද හිටපු කෙනෙක් ඉන්නවා කියලා. එයා තමන්ගේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. ආයේ දෙය ගැන තමන්ගේ හිත පුඩක් කතරි දෙන්න නැති වෙනවා. පුංචි බින්දුවක් කතරි දෙන්න නැති විදියට කටයුතු සකස් වෙනවා. ඒ දෙව දරුවන්ට අත්දකින්න වෙලා ඇති. ඒ අත්දකින්න වෙලා තියෙනා නම් පේජ් එකට පණිවිඩයක් එවන්න. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. එතකොට ඒ සතුටු පණිවිඩය මට කියවන්නට හම්බ වෙයි. එතකොට
තමන් හැම වෙලාවෙම තමන්ට දෙන්න ඕනේ යහපත් ප්‍රතිරූපය. මේ ලෝකේ මේ විශ්ව නියාමයේ තුල ඇත්තටම පුතේ හරි වැරදි කියලා දෙයක් නැහැ. හැබැයි සංස්කෘතියක් ඇතුලේ අපි මේ ජීවත් වෙන මනුස්ස සංස්කෘතිය ඇතුලේ හරි වැරදි කියලා දෙයක් තියෙනට ඕන. හොඳ නරක කියලා දෙයක් තියෙනට ඕන. ඒ නිසා තමයි අපි මේ හොඳ සහ නරක කියන දේ තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන්නේ අපිට සුවපහසු ජීවත් වෙන්න සැනසීමෙන් ජීවත් වෙන්නට අවශ්‍ය කරන අවකාශයක් හැදිලා තියෙනවා. හැබැයි තමන් කියති නරකක් සිද්ධ වුණා කියලා හොඳ නරක කියන රාමුව ඇතුලේ තමන් දුකටපත් වීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒකෙන් ඉවත් වෙන්නට ඕන. ඕනම කෙනෙක්ට ඕනම තැනකදී හොඳ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අපි දන්නවා බුද්ධ දර්ශනයේ ඇතුලේ අඟුලිමාල කියන චරිතයේදී අඟුලිමාල රහතන් වහන්සේ තමයි. හැබැයි කලින් ප්‍රබල විදියට දරුණු චරිතයක්. හැබැයි හැමදාම යාට ඒ විදියට ඒ දරුණු චරිතයේ තිබුණු කෙනා වෙනස් වුණේ නැත්තම් හැමදාම යා ඒ විදිය හරියට දරුණු චරිතයක් කියලා හංගඩු ගහලා තිබුණා නම් යාට වෙනස් වෙන්න පුළුවන්ද? රහතන් වහන්සේ නම බවට පත් වෙන්න පුළුවන්ද? කවදාවත් නෑ. දැන් මේ වෙනකොට අඟුලිමාල පිරිත ගර්භණී අම්මලාට කියනවා ඒ ගුණ ගායනා කරනවා, ඒ සත්‍ය ක්‍රියාව සිද්ධ කරනවා. එතකොට අච්චර දරුණු චරිතයක්, අච්චර වැරදි ගොඩාක් කරපු චරිතයක්, දැන් අපි ඒ ගුණ පිළිබඳව ගයනවා, ඒ සත්‍ය ක්‍රියාව කරනවා. ඒ හැම කෙනෙක්ම මොන ජීවිතේ කොච්චර වැරදි කරා එයා එක මොහොතකදී ඒ වැරදි සියල්ලම ඉවත් වුණා නම් එයා හොඳ කෙනෙක්. හොඳට මතක තියාගන්න. එයා තව දුරටත් නරක කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එයා ආධ්‍යාත්මිකව එයාගේ හිත හොඳින් පිරිසිදු කරගෙන එයා ඉතාම හොඳ කෙනෙක් බවට පත් වෙච්ච මොහොතේ ඉඳලා එයා වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒක ප්‍රබලව විශ්වාස කරන්න. තමන් කවදාකවත් ස්වයං විවේචනයට යන්න එපා. තමන් කවදාකවත් ආත්මනුකම්පාව ඇති කරගන්න එපා. සමහරවිට ඔබට මොනවා හරි ලুকু අඩුපාඩු තියෙන පුළුවන්. ඒවා කිසිම දෙයක් හිතට ගන්න එපා. ඔබ ප්‍රබලව ශක්තිමත් වෙන්න. මේ විශ්වය ඔබ හඳුනන්නේ ශක්තිය හරහාම විතරක් බව හොඳින් මතක තියාගන්න. ඒ වගේම දරුවෝ දන්නවද මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙන ශක්ති විද්‍යාව ඇතුලේ. සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේදී විවිධාකාර දරුවන්ගේ විවිධාකාර ඍණ ශක්තිය අවහිරතා නිසා තමයි දරුවෝ ගැටලුකාරී තත්ත්වයන් වලට පත් වෙන්නේ. ඒ සියලුම ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කරලා ප්‍රබලව බලගැන්විලා ජීවිතය තාම සුවපහසු විදියට ගත කරන්නට මාර්ගෝපදේශණය ලැබෙන්නේ ඒ නිසායි. දරුවෝ ඒ මාර්ගෝපදේශණය තුළ නිවැරදිව බලගැන්වීම සිදු කරගෙන ජීවිතය හිතාගන්න බැරි තරම් යහපත් විදියට ගත කරන්න පටන් අරගෙන තියෙන බව දරුවෝ දකිනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ගිහිල්ලා බලන්න කොයිතරම් දරුවන්ට ප්‍රබලව ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියලා සෞභාග්‍ය රන්දරට මාර්ගෝපදේශණය තුළ. ඒකට හේතුව තමයි අපි කටයුතු කරන්නේ සම්පූර්ණම ශක්ති විද්‍යාව තුළ. ශක්තිය නිවැරදිව භාවිතා කරන්නයි මම දරුවන්ට කියලා දෙන්නේ, මාර්ගෝපදේශණය ලබා දෙන්නේ. ඒ මාර්ගෝපදේශණය නිවැරදිව ලබාගෙන යම් දරුවෙක් ඒකට හදවතින්ම භක්තිමත් වෙලා ඒ අනුව කටයුතු කරන්න පටන් ගන්නකොටම එයාගේ ජීවිතය වෙනස් වෙනවා. ඒත් එක්කම භෞතිකව ඒ දරුවා ජීවත් වෙන ශක්ති පරිසරය බලගන්නට මම ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව දරුවන්ට ලබා දෙලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට ඒක ලබාගෙන බලගැන්වීම සිදු කරමින් භෞතිකව තමන් ජීවත් වෙන ශක්ති පරිසරයේ ප්‍රබලව බලගන්නා ගන්න දරුවන්ට හැකියාව තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි පිටරට දරුවන්ට ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව ලබා ගන්නට පුළුවන්. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. එතකොට මේ අපි ඉන්න භෞතික ශක්ති පරිසරය ප්‍රබල ශක්තියෙන් බලගැන්වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ මනෝභාවයන් ඍණාත්මක වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. තමන්ට ගොඩාක් ලොකු සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා. ඒක ලොකු සැනසීමක් තුළ තමන් ජීවත් වෙනකොට තමන්ට නුරුස්සන හැඟීම් වෙන්නේ නැහැ. හිතුවක්කාර වෙන්නේ නැහැ දරුවෝ. දැන් දරුවන්ට මේ ප්‍රතිඵල මා වෙතට සතුට පරිවිද ඔස්සේ කියලා ඉවලා තේනවා. දරුවෝ හරිම කීකරුයි. අපි ඉස්සර හරියට රණ්ඩුනා, දැන් අපි රණ්ඩු වෙන්නේ නැහැ. පෞලි සම කී ඇති වෙනවා. ඒ වගේම තමන්ට තියෙන මුදල් අවහිරතාවයන් සියල්ල දුරු වෙලා යනවා.
සෞභාග්‍ය රඳුරටුව වැඩමුළුවේ දරුවෝ මේක ප්‍රබලව දන්නවා ඇති ආධ්‍යාත්මිකව සහ භෞතික ශක්ති පරිසරයේ එක විදියට අපි බල ගන්නකොට තමන්ගේ මූලිකේ ගැටළු සියල්ලම දුර වෙනවා යනවා එක දරුවෙක් මා වෙතට කියලා තිබුණා ආශිර්වාද කොළඳුම් වට්ටෝරු එක වතාවයි ඇල්ලුවේ ගන්න බැරිව තිබුණු මුදල් ටික මට ඉක්මනින්ම එයා ලබා දුන්නා හේතුව මොකද්ද අර තියෙන ඍණ ශක්ති අවහිරතාවයන් ඉවත් වී එතකොට තමන්ට විවිධාකාර මුදල් ගලාගෙන එන මාර්ග පහළ වෙනවා තමන්ට විවිධ විවිධ අමතර ආදායම් ලැබෙනවා මුදල් වාසනා උයි විදියකින් හන්දේ සමහර දරුවෝ ලොතරැයි වාසනා බලන්නෙම නැහැ ලොතරැයියක් අතට ගන්නෙම නැහැ නමුත් එක පාරටම ඉදෙන ලොතරැයියක් ගන්නවා ඒකේ රුපියල් 2000 3000 මේ විදියට මුදල් වාසනා ලැබෙනවා කෙනෙක් තමන්ට කොයි විදියකින් හරි තමන්ගේ ජීවිතයේ තියෙන සතුට සැනසීම නිරාවල් භාවය නිදහස් භාවය වැඩි වෙන විදියට තමන්ම බල ගන්නවා ගත්ත ගමන් ජීවිතේ වෙනස් වෙනවා ඒක පුතේ කවදාකවත් හැමදාකටම සත්‍යම දෙයක් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒක තමයි මේ විශ්ව න්‍යාමය ඒක තමයි මේ හැමදේම ශක්තියකට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ අපි දන්නවා නම් හරියට අපේ ජීවිතේ ශක්තිය කල්පනාකරණය කරගන්න අපි දන්නවා නම් අපිව ඍණාත්මක වෙන්නේ නැතුව අපි කොහොමද බල ගැන්වීම ලබාගෙන ඉහළට යන්නේ කියන එක පිළිබඳව අපි හරියට දැනුවත් නම් අපේ ජීවිතේ හැමදාම හරිම නිදහසේ සතුටින් සැනසීමෙන් හරිම මූලිකව ස්ථාවරත්වයක් ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම මතක් කරන්න ඕනේ දේ තමයි මේ සෞභාග්‍ය රන්දුරුතු මාර්ගෝපදේශදී තුල කටයුතු කරන දරුවෝ කවදාකවත් අනවශ්‍ය සංකීර්ණ දේවල් වලට යන්නේ නැහැ පුතේ. ඒගොල්ලන්ට දැකෙනවා ඒකේ තියෙන හරසුම් බව. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට ආකර්ෂණ නියමයේ තුල අපිට විවිධ අපිට අවශ්‍ය ඕනෑම දේක් ආකර්ෂණය කරන්න පුළුවන්. හැබැයි මම මේ සෞභාග්‍ය රන්දුරුතු කියලා කියන්නේ ආකර්ෂණ නියමයේ නෙමෙයි. මේක සම්පූර්ණ ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව තුළදී අපිට තියෙන විවිධාකාර නියමයන්. ඒ නියමයන් තුළ කටයුතු කරනකොට අපි ප්‍රබලව මේ සබාධාමේ ශක්තිය එහෙම නැත්නම් මේ සබාධාමේ රිද්මයට අනුගත වෙනවා. එතකොට මේ මිනිස්සු විසින් නිර්මාණය කළ තියෙන ඉතාම සංකීර්ණ දේවල් අපේ ජීවිතවලින් ඉවත් වෙනවා. ඒ වගේම මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙන අපි හිතමු මේ ශාකමය දේවල් පව අපේ ජීවිතවලින් අයින් වෙනවා. ඒක එහෙමම තමයි. දැන් මම ඒකට හොඳම උදාහරණයක් කියන්නේ මම උපාධිධාරී සහ පශ්චාත් උපාධිධාරී ජීවතාක්ෂර වේදිකය. මට විද්‍යාවේදී උපාධියක් තියෙනවා. මගේ පශ්චාත් උපාධියක් විද්‍යාවේදී උපාධිය. එතකොට මම එච්චර මම බයෝටෙක්නොලොජිස් කෙනෙක් කියලා කියන්නේ මේ බයොලොජිකල් ටෙක්නොලොජිස් ගැන මම හොඳටම අධ්‍යයනය කරලා තියෙනවා. ජීව රසායනය පිළිබඳව ඉතා හොඳින් අධ්‍යයනය කරලා DNA වෙනස් කරන්න මට පුළුවන්. ඊළඟට DNA වල තියෙන සංයුති වෙනස් කරන විවිධාකාර ජානතාක්ෂණයේ ඔසේ විවිධාකාර ජීවි නිෂ්පාදනය කිරීමේ සම්පූර්ණ ක්‍රමවේදය මම ඉතා හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා. එතන මම එහෙම තියෙද්දි මම ඔබට මේ කියන්නේ ඇයි මෙහෙම? සබාධමට අනුගත වෙච්ච දේවල්. ඒක සම්පූර්ණයෙන්ම මම මගේ ජීවිතෙන් අයින් කරලා දැම්මේ. ඒක සබාධමට අනුගත වෙලා නැහැ. ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම මේ සබාධම පිළිගන්නවාද? ඒ නිසා ශක්ති විද්‍යාව ඇතුලේ අපි සබාධමට ප්‍රබලව අනුගත වෙන්නට ඕන. එහෙනම් අදි සංකීර්ණ ක්‍රියාවලිය සියල්ලම අපේ ජීවිතෙන් අපි ඉවත් කරලා ප්‍රබලව සරල ජීවිතයකට යන්නට ඕන. සරල ජීවිතයක් කියන්නේ දුක් විඳින ජීවිතයක්ද? එහෙම නැහැ. පිටාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ. සෞභාග්‍ය රන්දුරුතු මාර්ගෝපදේශණය තුළ අපි හැම අතින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ඉතාම සරලව තාවසරදව ඒක අපිට ලැබෙන භාවයක් අපි නිවැරදිව අපේ ජීවිතය හරි ශක්ති ඉහළ ශක්ති පරාසයතුලේ බලගැන්වීම් සිදු කරගන්නකොට අපිට ඉතාම නිරවුල් නිදහස් හොඳ මූලිකයේ ස්ථාවරත්වයක් තියෙන හරිම සරල හිතට පීඩාකාරී හැඟීමක් නැති ජීවිතයක් ලැබෙනවා. එතකොට ඒක දරුවෝ අත්දැකීමෙන්මයි දැනගන්නට ඕනේ සියලුම සූර්ය දරුවෝ මේ වෙනකොට ඒක අත්දකින ඒගොල්ලෝ කෝටිපති වරම් ලබාගෙන ඔයාලගේ ජීවිතයේ සියලු දේ හරිම අඩු මුදලට හැමදේම කරගන්න පුළුවන්. ඇයි? ඔයගොල්ලෝ නිවැරදිව බලගැන්වෙලා තියෙන නිසා. ඉතින් මේ වෙනස හැම දරුවෙකුටම අත්විඳින්නට පුළුවන්. නිවැරදිව අභ්‍යාස කරන්න, නිවැරදිව මේ කියලා දීලා තියෙන කටයුතු වල නිරත වෙන්න, දවස් තුනෙන් තුනට තමන් ඉන්න, තමන්ගේ ගෙවත්ත සහ තමන්ගේ
කුටුම්බය තමන්ගේ නිවස හොඳින් බලගන්නව ගන්න ආශිර්වාද කුසදුම් වට්ටෝරුවේ ඒ වගේම නිවැරදිව අභ්‍යාස කරන්න සෝ ඊළඟට මම දරුවන්ට කියලා දෙන්න තියෙන ශාක හමුදාව හරි විදියට තමන්ගේ ගෙවත්තේ නිවැරදි දිශාවල ඒ ශාක හමුදාවෙන් බලගැන්වීම ලබා ගන්න ඊට අමතරව අනිත් දේ තමයි නිවැරදිව අභ්‍යාස කළා ප්‍රතිඵල ලැබෙනකොට ආශිර්වාද පරිඹු කටලිය සාහිරු මැණික් ලබාගෙන ඒ ශක්තිය තමන්ගේ ඕරාව බලගැන්වීම සඳහා භාවිතා මේක විතරයි අවශ්‍ය වෙන්නේ වෙන සංකීර්ණ කරගන්න එපා ජීවිතේ බොහොම සරලව බොහොම සතුටින් හරිම ලේංගතව හරි ආදරෙන් තමන්ගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න. ඉතින් හැම දරුවෙක්ටම මේක කරන්න පුළුවන්. කාටවත් බැරි නෑ. තමන්ගේ ශක්ති පරිසරය වෙනස් කරගන්න භෞතිකව ඒකට තමයි දැන් සමහර දරුවන්ට අභ්‍යාස කරන්න බෑ. ඒගොල්ලන්ටම තමයි මම මේක මේ හදලා තියෙන්නේ ආශිර්වාද කොළඳුම් පට්ටෝරු ඒක තමන් බලගැන්වීම ලබා ගන්නකොට තමන්ගේ මනෝභාවයේ ශක්ති පරිසරය තමයි පුතේ මනෝභාවයේ හේතු වෙන්නේ. මනෝභාවයේ නිවැරදි වෙලා තමයි ඉතාම පහසුවේ. තාම සුවපහසුවෙන් තමන්ගේ කටයුතු ටික සතුටින් සිදු කර ගන්නට හැකියාව ලැබෙනවා. මේක විශ්වාස කරන්න. විශ්වාසයෙන් හදවතින්ම භක්තිමන්ත. මම මේ කියන දෙයට හදවතින්ම භක්තිමන්ත කටයුතු කරන සීලූම දරුවන්ට ඒ ශක්තිය නිවැරදිව ලබා ගන්නට හැකියාව ලැබේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට ආදර වැඩමුළුවට විවසායක බලාගාරයට ඒ වගේම අන්තජාලයේ මුදල් දෙපීමේ විශ්වාසවන්ත ක්‍රමසහිත පාඨමාලාවට සහ වැහුම් පාඨමාලාවට අවශ්‍ය ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ සියල්ල දැනුම ලබා දීමේ පාඨමාලා තමන්ට ස්වයං අධ්‍යයනය කරන්නයි ලබා දෙන්න තියෙන්නේ. සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේදී දරුවන්ට මාත් එක්ක කතා කරන්න ෆ්‍රී අපොයින්ට්මන්ට් එකක් ලැබෙනවා. එතකොට එතෙන්දී දරුවන්ගේ සියලු ගැටලු निराකරණය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා සමහර දරුවෝ හරියට අභ්‍යාස සිදු කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මොනවා හරි නිසා මගහැරීම් සිද්ධ වෙනවා. ඒ දරුවන්ට පුළුවන් නැවත බලගැන්වීම ලබා ගන්න පළවෙනි දේ තමයි ආශිර්වාද පොළඳුම් වට්ටෝරු හොඳට තමන්ගේ නිවස පිරිසිදු කරලා ආයේ අභ්‍යාස කරන්න පටන් ගන්න කියලා දෙලා තියෙනවා. ඒව බැරි නම් නැවත ඒ දරුවන්ට නැවත අපොයින්ට්මන්ට් එකක් අරගෙන කතා කරන්න හැකියාව තියෙනවා. පේන්ට් අපොයින්ට්මන්ට් එකක් අරගෙන කතා කරන්න හැකියාව තියෙනවා. හැබැයි මම සතුටු නෑ දරුවෙක් එක වතාවකට වඩා කතා කරනවා. මොකද මම පළවෙනි වතාවෙම මේ දරුවට බලගැන්වෙන විදිය තමන්ව හැම මොහොතකම තමන්ගේ ශක්තිය කියන්නේ එක මොහොතින් ඉවත් වෙනවා. පහළ ශක්ති පරාසවලට එක මොහොතින් තමන්ගේ ආධ්‍යාත්මික ශක්ති පරිසරය වෙනස් වෙච්ච ගමන් තමන්ගේ ශක්තිය පහළ බහිනවා. ඒකට මම දරුවට කියලා දීලා තියෙනවා කොහොමද නැවත බලගන්න කියලා තමන්ව. ඒකත් හරියට තමන්ට තනියෙන් ආයේ උදව්වක් ඕනි කියලාම හිතනවා නම් විතරයි නැවත පේජ් අපොයින්ට්මන්ට් එකක් දරුවන්ට ලබා දෙන්නේ. එහෙම දරුවන්ට කතා කිරීමේ හැකියාව තියෙනවා. තමන්ව තනියෙන් තමන්ට බලගැන්වීම සිදු කර ගන්නට අපහසු නම් පමණ. ඒකත් මතක් කරන්නට ඕනි. ඉතින් මේ ටික තමයි දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.